පන් හිඳකින් වට කඳුරක හිරිකාරිත්‍ය දරන ආනන්ද මමගේ අවසරයි සහ උගත් වියත් ඔබ සියලු දෙනාගේම අවසරයි. පළවෙනියෙන්ම මම ආනන්ද මමට මගේ මුළු හදවතින්ම මම සුබ පතනවා. අද මේ තරගකාරී සමාජ වටපිටාව ඇතුළේ තමන්ගේ තැන රඳවා ගන්න උත්සාහ කරන බහුතර කලාකරුවන් අතර මම නියෝජනය කරන පරම්පරාවත් මට පහළ පරම්පරාව සහ මේ සියලුම ළමයින් වෙනුවෙන් ළම මනස වෙනුවෙන් තමන්ගේ නිර්මාණවල වැඩිහිටියක් වෙන් කරන නිර්මාණකරුවෙක් ගැන වචනයක් හරි කතා කරන්න ඕනි කියලා මගේ හිත මට කෑ ගහලා කිව්වා. ඉතින් මේ අර මම කවියක් ඊමේල් කරන්න කිව්වේ මේ අනේ මන් දන්නේ මට හිතාගන්න බෑ මම ඊමේල් කරපු කවිය ගාවම මගේ හිත නැවතුණා. එතනින් එහාට මට යන්න හිතුනේ නෑ. ඒ කවිය ගාවම මගේ හිත නැවතුණා. මේ ඒ කවිය කියන කලින් මේ කවිය කියවනකොට දැන් ඊමේල් පණිවිඩ කරා මේ කවිය ආවට පස්සේ මේ ප්‍රින්ට් එකක් අරගෙන මම ඒ කවිය කියවනකොට මට මතක් වුණා බීබී ෂෙලි ලොකප්‍රකට බීබී ෂෙලි නම් කවිය කියපු කවිය කියන්නේ මොකක්ද කියලා. කවිය වූ කලි සර්වකාලීන සත්‍ය තවරා ඉදිරිපත් කරන ජීවිතයේ පිළිරුවයි අනුරුවයි. කතන්දරයක හා කවිය අතර වෙනසක් ඇත. කවියමු මිනිස් ස්වභාවයේ නොවෙනස් වන ගති ලක්ෂණ හැඳින කවියා විසින් සිය මනසේ නිපදවන මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිනිර්මාණයකි. මට නම් දැන් මේ කවිය කියන්නම්. මම මේ තෝරගත්ත කවිය තියෙන්නේ කවිය ශිෂ්‍ය පාඨය යන්නේ විදුහල්පති මාමේ කියන කවිය. මේ මෙන්න මේ කවියව කියවනකොට මට මොනතරම් මේ බීබී ෂෙලි කවිය කියපු එකයි මේ කවිය කියවනකොට මට හැඟුණු අදහසයි කොයිතරම් සමාද. මේ අදහස් දෙක කොයිතරම් ගැලපෙනවද? මම මේ කවිය පොඩ්ඩක් මතක් කරනවා. ඉස්කෝලේ තාප්පෙලක අපේ ගෙදර මාමේ ඒ හින්දා අපට ළඟයි ඔබේ පාසල මාමේ ළඟ වැඩිගම අපලයක්ද විදුහල්පති මාමේ ඉස්කෝලේට මා ගන්නට බෑ කියලා කිව්වේ. අපේ ගෙදර හරිම කුඩයි කුකුළු ගයක් වාගේ කුස්සිය ලිප වැඩියෙන් මිදි තරහ වෙලා වාගේ තාත්තා කුණු ට්‍රැක්ටරේ වැඩ කරන්න කියලා මං ඉස්කෝලේට මං දුගන්නද ගන්න බෑ කිව්වේ. පයින් තමයි තනියෙන් මං එන්න හිතා හිටියේ ඈත ඉඳන් කාරයකින් එන්න ඕනෙද මාමේ. මාමේ අපේ මල්ලි නම් තවම පුංචි ළමයා මට බැරිවත් හෙට ඔහුවන් ගන්නෙද බෑ නොකියා. ශිෂ්‍යත්වෙන් පාස් වුණොත් මං ගන්නම් කියලා ඔබ කීවේ දුක හිතිලද අපේ මුහුණු දෙකලා. කකුල් දෙකට වැඳමා දුර පාසල් යන්නම් ශිෂ්‍යත්වේ පාස් වුණොත් ගන්න එපා එන්නා. තරහක් නෑ මාමේ මං හොඳට ඉගෙන ගන්නම් අයියලාගේ ඉසිලියන පන්දු හැදෙන්න. ඇත්තටම මේ තමයි සත්‍ය කතාව. මේ කවිය තුලත් මම හිතන්නේ මේ සමාජය තුල ඍජුව හෝ වක්‍රව දරුවා ඉලක්ක නොකරාට අපේ වැඩිහිටියන් සමහර වැඩිහිටියන් ධනය කුලය පිළිබඳ මේ තරඟකාරීත්වය තුල මම හිතනවා මේ ඍජුවම හෝ වක්‍රම මේ පීඩනය ලැබෙන්නේ අපිට. මම නියෝජනයක සපරපුර සහ සියලුම ළමා පරපුර. ඉතින් මට අවසානයේදී කියන්න තියෙන දැන් කලිනුත් මම කිව්වා වගේ මේ තමයි.
අයියලාගේ විසිවියන පන්දු හෙට දෙන්න ස්තුතියි.